මේ අනු මෙහෙම කතාවක් කියන්නම් අද වෙනස් දෙයක් මේ ඇවිල්ලා එක්තරා මම බොහෝම හොඳට අඳුරන විශ්වවිද්‍යාලෙදිත් එයා මා එක්කම වගේ හිටියේ මම බොහෝම ළඟින් ආශ්‍රය කරපු මාත් එක්කම එකටම බෝඩි මේ බෝඩින් හවුස් එකේ හිටියේ කැම්පස් ඉද්දි එයා මාත් එක්කම මේ කටුනායක ප්‍රදේශෙන් මං ඉන්නේ කටුනායක ඒ ප්‍රදේශෙන් මාත් එක්කම විභාග ලියන්න එයාගේ හරිද ඉස්කෝලේ අපි දෙන්නම ගියේ ජායල ක්‍රිස්තුරාජ විද්‍යාලයට ඉස්කෝලේදී මට හොඳට මතකයි එයා තමයි සාමාන්‍යයෙන් පන්තියේ වෙනදටත් පළවෙනියා වුණේ හරි අපි ඊට පොඩ්ඩක් එහෙන් එයා පළවෙනියා වුණේ සාමාන්‍යයෙන් නමුත් ඒ පුද්ගලයාගෙත් විභාගෙට කලින් තිබුණු වාර විභාගෙ හරි ඒ ලෙවල් විභාගෙ තිබුණේ අගෝස්තු නම් සාමාන්‍ය ඉස්සරදී අගෝස්තු තියෙනවනේ පිළිවෙලට ඊට කලින් පුතේ ඉස්කෝලේ යන්නේ අර දෙසැම්බර් වලින් පස්සේ යන්නේ නෑනේ සාමාන්‍යයෙන් ඉස්සර නම් දැන් නම් ගිහිල්ලාම නෑ නමුත් මේ දෙසැම්බරෙන් පස්සේ යන්නේ නැත්තේ මේ දෙසැම්බර් මොකද නතුනේ දෙසැම්බර් වාර විභාගයේ අපේ පන්තියේ පළවෙනියා වෙච්ච ළමයාගෙත් ලකුණු තිබුණේ accounts වලට 40යි 55යි 50 මට මතකද 7ක් වගේ ඒකත් මේ දෙක icon bs එදා ඒ ප්‍රින්සිපල් පවා ඇවිල්ලා කිව්වේ පළවෙනියටත් තියෙන මෙහෙම ලකුණු ඒ නිසා මේ පන්තියෙන් නම් කිසි කෙනෙක් කැම්පස් යන්නේ නැහැ. ඉතින් මේ පළවෙනියත් මෙහෙම නම් අපි ඊට මෙහා ඉන්නේ ඉතින්. ඉතින් එහෙනම් මේ පුද්ගලයාට පවා කිව්වේ පුළුවන් නම් C3ක් ගන්න කියලා. මොකද එයාට දැනුත් තියෙන S3ක්. හරි. බොහොම සාමාන්‍ය පහළ ආදායම් තත්ත්වයක මහා ගොඩාක් පහළත් නෙමෙයි සාමාන්‍ය මැදි පහළ ආදායම් මට්ටමක හිටපු දරුවෙක්. ඉතින් මේට පස්සේ ඒ එයා වැඩ කරපු එක තමයි අපිටත් ගැම්මක් වුණේ පුතේ මේකෙන් පස්සේ මාස 6 මොකද මාත් එකම පන්ති ගිහින් මම දන්නවා එයා පටන් ගත්තේ පෙබරවාරි වල යන්තම් ජනවාරි වල සල්ලි කොහොම හරි එකතු කරගෙන එයාට ඔය නත්තලට හම්බෙන සල්ලි අලුත් අවුරුද්දට හම්බෙන සල්ලි හැම මේ එකතු කරගෙන ඒ කාලේ පන්ති සල්ලි මාසෙට 700යි හරි ෆිසිකල් ක්ලාස් වල ඉතින් එහෙම දෙකකට එයා ගියා 702ක් කොහොම හරි එකතු කරගෙන accounts වලටයි icon වලටයි ඒ දෙකනේ පොඩ්ඩක් සංකීර්ණ ඔය දෙකට ගියා BS වලට පන්තියකට ගියේ නැහැ තිබුණු ආර්ථික ප්‍රශ්න නිසා එයා බොහොම අන්තිම කාලයක් වෙනකොට තමයි BS පොඩි revision පන්තියකට යන්න කතා කරගත්තේ හරි සර් කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරලා ඒකට BS පන්තියට ගියා revision මාස 5ක් විතර තියෙද්දි පුතේ මේ යනකොටත් එයාගේ උනත් වාර විභාගයේ ලකුණු තිබුණේ මේ මේ පන්ති යන්න අරගෙනත් ලකුණු තිබුණේ එතකොට චුට්ටක් වැඩි වෙලා තිබුණා යා වැඩ කරලා 60යි 55යි ආයි 60යි වගේ හරි මේ විදිහට පයින් බස් එකේ ඔය වගේම ඕගොල්ලෝ යනා වගේම ගිහිල්ලා තමන්ට හම්බෙන මුදල් ටික ඉතුරු කරගෙන පන්ති දෙකකට ගිහිල්ලා බුදුම කට්ටක් කාලා බුදුම ආසාවක් තිබුණේ කොහොම හරි ජපුරට යන්න ඒක ගුරුවරයෙක්ට කිව්වත් ඒ කාලේ hina වෙනවා මාස මෙහෙම පොඩ්ඩක් තියෙද්දි ජපුරට නෑ යන්න බෑ කියලා ඔය වගේ කෙනෙක්ට හරි උදුම කට්ටක් කාලා පුතේ ලකුණු 10 10 10 10 වැඩි කරගෙන 10 10 වැඩි කරගෙන තමයි අන්තිමට විභාගයට කලින් තිබුණු ජූලි වල මේ ශිෂ්‍යයා තමන්ගේම පුංචි මුදල් එකතු කරන් මේ පන්ති දෙකකට ගිහිල්ලා හරි පන්ති වල කෙරෝලේ ඉන්නේ අය මොකද පිරිවිලම ඉන්න හරි ඉන්නත් එපා ප්‍රශ්නයක් අහන්න ඕන වුණොත් මම හොඳට දැකලා තියෙනවා මොකද යන්න පරක්කු වෙනවා මේ වැඩ හින්දා ගෙදර යන්න පරක්කු වෙනවා දැන් ප්‍රශ්නයක් අහන්න ඕන නම් හරි. දැන් ප්‍රශ්නයක් අහන්න ඕන නම් එයාට accounting ප්‍රශ්නයක්. ඉතින් අපි කියනවා නෑ නෑ යංගෙදරන් කියලා. කොහොම හරි ඉන්නවා සර් බැහැලා එනකන් ළමයි 1000ක් අස්සේ අත උස්සලා අහන්න බෑනේ. ඒ නිසා සර් බැහැලා එනකන් ඉන්න සමහරට ඔතන ඉන්න ඇත්ත එහෙම කරලා ඇති. කාර් එක ගාවට දුවන් ගිහලා සර් මෙතන මේක නෙමේ නේද අරක නෙමේ නේද කියලා අහන්න. හරි සමාජාසල සර්ලට තනිය අපිට යන්න ඕනේ කියලා යන්න හිතෙනවා. නමුත් ගොඩක් වෙලාවට සර්ලා කියලා දෙනවා. එහෙම පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා. ඒ වෙනකොටත් පන්තියේ විභාගයක් තිබ්බොත් මෙයා ඉතින් සාමාන්‍ය ලකුණු 70 50 60ක් විතර ගත්තා කොහොම හරි දැන් 10 10 වැඩි කරගත්තා. පාස් পেපර් පොතක් සල්ලි එකතු කරලා කොහොම හරි ගත්තා තමන් තනියෙන්. මොකද බොහොම ඒ කාලේ ආරි ආර්ථිකව අපහසුතාවයක හිටපු පවුලක නිසා. එතකොට එහෙම ඇරලා කරලා තමයි අන්තිමට ජූලි මාසේ තිබු විභාගෙදී ඒ පුද්ගලයා සියලුම එයා 90යි 95යි 97යි විදියට ලකුණු ගත්තේ. මෙහෙම කරේ BS අන්තිම කාලේ පන්තියකට ගිහිල්ලා ළමයි ගොඩාක් ඉන්න පන්ති දෙකකට මාස 5 මාරක් 6ක් විතරක් ගිහිල්ලා.
හරි අන්තිමේදී ආ ජපුරට සිලෙක්ට් වුනේ අපිත් එක්කම යන්න හරි ඒ ජපුරට සිලෙක්ට් වුනේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි ලංකාවේ ඉහළම ගුරුවරු ගාවට ගියා හින්දා එහෙම එකක් නෙමෙයි ගුරුවරු උදව් කළා යාට ඒගොල්ලෝ ඒක ඇත්ත නමුත් මේ දරුවට තිබුණු මෙයාට ඒ කාලේ තිබුණු මහ විශාල මොකක් නිසාද ආශාව උනන්දුව නිසා පුතේ මම මේ කතාව කියන හේතුවක් තියෙනවා ඒක තවට එකකින් තේරේ ඒ හින්දා තමයි ජපුරට තේරුනේ පුතේ මේක අහගන්න මේ ආර්ථික අවස්ථා ගොඩක් තියෙන මෙතනත් එහෙමයි ඇති පන්ති දෙකකට විතරක් යන්න තෝරගෙන ඒ දෙකටත් සල්ලි එයා තනියෙන් ওই පොඩි පොඩි හම්බෙන මුදල් ඉස්කෝලේ අදිතුරු වෙනේවා එහෙම අරන් අමාරුම කාලයක් අවදි විතරක් අම්මගෙන් සල්ලි අරගෙන ගියේ ඒකේනා උගන්නනවා මේ වෙලාවේ මේ පන්තියේ කතාව මේ කිව්වේ මං ගැන හරි මේ මම ඒ ලෙවල් ලියපු අවුරුද්දේ මං කරපු දේ මටයි මේකට යන්න සල්ලි තිබුණ නැත්තේ වෙන කාටවත් නෙමෙයි එතකොට අද මම 100 ගානකට උගන්වන්නේ ජපුරෙන් උපාධියක් ගත්තෙත් මේ උනන්දුව නිසා මේ මගේ විභාගෙට ඔයාලා හිටපු කාලෙදි මම ඔයාලා ඔය ඉන්න කාලේ ඔය බලන් ඉන්න ස්ක්‍රීන් එකේ ඉන්න මම හිටපු විදිය හරි අන්න බලන්න පුතේ කරන්න බැරි දෙයක් නැහැ සීතුණක් ගන්න කොහොම හරි කියලා ඒසර් කිව්වේ ඒක ඉතින් වැරද්දක් නෙමෙයි හොඳයි නමුත් මම ගත්තේ අන්තිමට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මම 42 තරංකාරී දිස්ත්‍රික්කයක් ගම්පහ කියන්නේ ලංකාවෙන් 292 මේකට නිදාස් අධ්‍යාපනයේ බලපානවා ඒක ඇත්ත නමුත් තමන්ගේ තියෙන ආසාව උනන්දුව හොඳටම බලපානවා එතකොට ඔයා ඉන්න තත්ත්වේ මොකක් වුණත් ඔයාට තියෙන ආසාව උනන්දුව කැක්කුම වැඩි නං ඔයාට හිතෙනවා මේක පන්තියේ ලැජ්ජ වුණාට කමන්නේ මම ප්‍රශ්නයක් අහනවා කියලා ෆිසිකල් පන්තියේ ඔයාට හිතෙනවා මට බඩගිනි මට ඉන්න බෑ ඒ වුණත් සර් ගාවට ගිහිලා කාර් එක පස්සෙන් ගිහිලා කාර් එක ස්ටාර්ට් කරොත් හිතන් හිටියේ පස්සෙන් දුවන්න සර් මේක ගැනිලි මෙතනද කියලා අහන්න ඔයාට උනන්දුවක් ආසාවක් එනවා නම් මේ විභාගෙ නැතිං විභාගෙට මාස 5ක් තියෙද්දිම ජපුරට කට්ටියක් තේරිලා ඉවරයි ඒ වෙද්දිම ලකුණු 80 90 ගත්ත අය තේරිලා ඉවරයි පාඩම් කරලා ඉවරයි ඒ වෙද්දි ළමයි හොඳම කොළඹ ඉස්කෝලේ ළමයි මට සිද්ධ වුණා පිටිපස්සේ ඉඳලා මුදල් ප්‍රශ්නක් තියාගෙන පාස් කරන් ගිහිල්ලා මෙහෙම පොලිමක් නම් මෙහෙම මෙහෙම ඇවිල්ලා මේ මැද්දකට පොලිමේ පැන ගන්න උනා මැජික් එකක් නෙමෙයි මේ කියන්නේ එතකොට උපතින්ම දක්ෂ කෙනෙකුත් නෙමෙයි ඒ කියන්නේ ඔබත් මමත් එක වගේ ඔබේ වයසේදී හරි ඔබටත් මටත් තියෙන තිබුණේ දැන් මට තිබුණේ ඔබට තියෙන්නේ යම් පොඩි කාලයක් විභාගෙට ඔයා 10ක හිටියත් ඔයාට උනන්දුව තියෙනවා නම් නිදි නැතුව හරි වැඩ කරන්න එනේගෙන හපුතේ රිසල්ට් දැන් වෙද්දිම තේරිලා ඇති කැම්පස් වල කට්ටියක් ඔයාට පුළුවන් පැනගෙන ගිහිල්ලා එක්කෙනෙක්ව පස්සට දාලා ඔයාට රින්ග ගන්න එහෙම රින්ග ගත්තොත් මං එදා කියපු වාක්‍යයක් අද කියන්නම් මොකද්ද එහෙම රින්ගගෙන ඔයා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා සුදු ඇඳලා පළවෙනි දවසේ අම්මයි තාත්තයි එක ගිහිල්ලා එතන වාඩි වුණාම එදා උපකුලපතිතුමා ඈත ඉන්නේ ළමයි 1000ක් මෙහෙම ඉන්නවා හරි ඈත ඉන්නකොට එයා කියනවා මොකද්ද ඔබේ දරුවා මේ ඇවිත් තියෙන්නේ ඔය වයසට එන්න පුළුවන් ඉහළම තැනට කියලා පුතේ සීතුණක් ගන්න කියලා කියපු තැන ඉඳලා මාස 6කින් එවැනි වයසේ දරුවෙක්ට යන්න පුළුවන් ඉහළම තැන ඒ වෙලාවේ ඒ පුටුවේ මට වාඩි වෙන්න හම්බුනේ මගේ අතිදක්ෂකමක් නිසා නෙමෙයි. දක්ෂ ළමයි කියලා කවුරුත් නැහැයි කියලා මං කියනවා නේද? ඒ නිසා ඉන්නේ වැඩ කරන අයයි වැඩ නොකරන අයයි. එහෙනම් ඔළුවට ගන්නද? මොකද? තමන්ගේ හීනෙට යනවාමයි කියලා. ඒක කරන්න බැරි නැහැ. මෙහෙම ඇත්තටම අදක්ෂව හිටපු කෙනෙකුට ළමේකට අද මෙහෙම ඇවිල්ලා ආසිරිසර් විදිහට උගන්වන්න පුළුවන් නම් අදක්ෂ ළමයෙකුට මෙහෙම ආසිරිසර් විදිහට උගන්වන්න පුළුවන් නම් ඊට වඩා දක්ෂ රෑ වෙනකම් පන්ති ඉන්න ඔයාට බැරි නැහැ පුතේ. ඔයාට ඒ තරම් අභියෝගත් ගොඩක් අයට නැහැ. ඒ නිසා අනිවාර්යෙන් පුළුවන්. අනිවාර්යෙන්ම කරනවමයි කියලා හිතට ගන්න තමන්ගේ අභියෝගය. හරි? එහෙම කරලා අපි අභියෝගේ ජයගමු පුතේ. හරිද පුතේ?